අයිබන් සුබදාසක්. මේ හිමිදිරි උදෑසනම අපි ජීවිතයට වින්දනයක් ලබා දෙන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසාවෙන්ම තමයි ඔබේ ජීවිතයත් රැගෙන මේ විදිහට හැමදාමත් සුපුරුදු පරිදි එනවා කියන කාරණේ ඔබ දන්නේ. ඉතින් බිද්දගෑනු 4112 516 687 කියන දුරකථන අංකය මෙතෙන් පටන් ගන්න විවෘත වෙනවා. ඔබට සජීවීව අපත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. කරුණු කාරණාන් බොහෝමයක් තිබෙනවා. අද දවසේදීත් කතා කරන්නට ඉතාමත් වටිනා කියන කරුණු කාරණාවන් ඔබේ ජීවිතේට එකතු කරන්නට අපි බලාගෙන ඉන්නවා. අද දවසේ ප්‍රථම විශේෂාංගය මොකක්ද? ඔබ ඉතාමත් හොඳින් දන්නා ආකාරයට ඔබේ කල දශාව කොහොමද මේ දවස්වල ගෙවෙන්නේ? ඒත් එක්කම ඉදිරියේදී ඔබට මොන වගේ තත්වයන් වලට මුහුණ දෙන්නට වේවිද? ඔන්න ඔය කියන කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්න සෝදානම් මන් දකින්න තුලින්. ඉතාමත් වටිනා දෙයකින් තමයි ඔන්න අද දවසේදී අපි වැඩසටහන ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. ඒ සඳහා ඔබට ඉතාමත්ම සුවිශේෂී, ඉතාමත්ම ලෙන්ගතු, ඔබට සුපුරුදු චරිතයක්, ඉතාමත්ම ගෞරවණීයව මේ වැඩසටහන සඳහා අපි කැඳවා ගන්න ලැබුවා. දැන් අපි විවාහය පිළිබඳව කතා කරොත් එහෙම විවාහය තුළ අන්තර්ගත වෙන බොහෝ කරුණු කාරණාවන් අපිට විද්‍යාත්මකව පහදන්නට හැකියාවක් තිබෙනවා. ජෛව විද්‍යාත්මක වන්නා වූ බොහෝ කරුණු කාරණාවන් අපිට ජ්‍යොතිර්විද්‍යාව තුළනුත් ඉගෙන ගන්නට හැකියාව තිබෙනවා. ඒත් එක්ක ඉතාමත් විද්‍යානුකූලව ඒවා පහදන්නටත් හැකියාවක් තිබෙනවා. ඔන්න අද දවසේදී අපිත් එක්ක රැඳී සිටින්න ඔබේ විවාහය කොයි ලෙසින්ද, විවාහය පිළිබඳව ඔබ කොයි ලෙසින්ද දැනුමෙන් සන්නද්ධ වන්නට අවශ්‍ය වන්නේ, ඒ සඳහා බලපාන්නා වූ විද්‍යාත්මක කරුණු කාරණන් මොනවද කියන කාරණය පිළිබඳව අපි ජ්‍යොතිර්විද්‍යාත්මකව ඔබට කියන්නට සූදානම්. ඒ සඳහා ඉතාමත්ම ගෞරවණීයව අදත් අපි කඳවාගෙන ලැබුවා ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ආචාර්ය සම්පත් සුදර්ශන මහතයා. අයිබෝන්. අයිබෝන් සුබෝදේශනයි. සුබෝදේශනයි. ඔබ අපිට සුපුරුදුයි, ඔබ අපිට ලෙන්ගතු. ඒ නිසා වෙන තමයි හැමදාමත් අපි ඔබතුමන්ව කැඳවා ගන්න ලබන්නේ මේ කරුණු කාරණාවන් කතා කරන්නට. සම්පත්, මේ ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ මම හිතන්නේ නොමැකෙන සටහනක් වෙන්නේ නැති සම්පත්ලා දෙන්නේ වැඩසටහනකට වාඩි වෙලා හම් වෙලා කතා කරන්නේ. ඉතින් අද ලංකාවට හොඳ නැකත් දවසක්. දැන් ඔබට සමහර විට ලංකාවේ අද මගතොට යන එනකොට දකින්න හම්බෙන්නේ නැති විවාහක යුවළවල් රැගෙන යන වාහන බොහොම මංගල රත ඉතාමත්ම සුන්දර විදියට සරසලා අද ලංකාවේ පාරවල් හැමතැනම. ඒ කියන්නේ මොකද අද දවසම පංචාංග සුද්ධිය අතින් ඉතාම ඉහළ බලවත් සුබ නැකත් දවසක්. ඉතින් මෙවැනි සුබ නැකත් දවස්වල විවාහ කටයුතු වගේම නිවාස කටයුතු වලට ඉතාම යහපත්. ඉතින් අද දවසේ අපේ කට්ටිය මොනවා හරි දෙයක් තමන්ට ගැළපෙන විදියෙන් ආරම්භ කරනවා නම් අලුත් ආරම්භයක්, බැංකු පොතක සල්ලි ගියක් හරි දාන්න, එහෙමත් නැත්නම් තමුන්ගෙම කියලා පුංචි ව්‍යාපාරයකට හෝ පොඩි දෙයකට, එහෙමත් නැත්නම් ඔය ඔබ කතා කරන්න හදන මාතෘකාවේ වගේ පුංචි සම්බන්ධයක් ඇති කරගන්න ජීවිතයට ගොඩක් වැදගත් වේවි. වැදගත් වේවි. ඒත් එක්ක මොන ආරම්භයේදීම අපිට ඇමතුමත් වෙනවා. මල්කාන්ති ඉන්නවා අපිත් එක්ක සෞදි අරාබියෙන්. අයිබන් මල්කාන්ති. 1949 පෙබරවාරි පළවෙනිදා පෙබරවාරි මාසේ පළවෙනිදා දවල් 2:20ට මල්කාන්ති මම හිතන්නේ වැඩසටහන ආරම්භ කරනකොටම උපන් දිනේ වෙලාවයි ස්ථානයේ කියලා ඇති. සම්බන්ධ මට ටිකක් අපහැදිලි. මල්කාන්තිගේ අවුරුද්ද මොකද්ද කියලා? මල්කාන්ති 1949 1949 අවුරුද්දේ මාසේ දවල් 2:20ට මාසේ දවසයි අපි කියමු මල්කාන්ති. පෙබරවාරි පළවෙනිදා. මල්කාන්ති අපි ගෙදර මේ රූපවාහිනී සද්දේ පොඩ්ඩක් විතර අඩු කරලා කතා කරමු. ඔව් අඩු කරලා තියෙන හොඳටම. හොඳයි. මට දැනගන්න ඕනි මගේ මේ අසනීපයක් එහෙම තියෙනවද කියලා බලාගන්න. අසනීපයක් තියෙන බව මල්කාන්ති මේ වන විටත් කියලානේ තියෙන්නේ. ඒක නිසා ඉතින් අමුතුවෙන් ඒකේ බලන්න දෙයක් නැහැ. මම හොයලා දෙන්නම් ඇයි අසනීපය ඇති වෙන්න හේතු මොකක්ද කියලා. ඒ කියන්නේ එහමද මල්කාන්ති සෞදි අරාබියේ කොහෙද ඉන්නේ? ගමාන්වල. ගමාන්වල. ඔව් හොඳයි. සම්පත් ඇයිගේ ලග්නේ වෘෂභ ලග්නේද දන්නේ නැහැ. මල්කාන්ති අපි ලග්නේ වෘෂභ ලග්නේද? ඒක නම් එච්චරම මතක නැහැ. ඔව්.
උපන් දිනය වෙලාව අනුව ඔබට මේ මං හිතන්නේ ඇය මේමන විට ජන්මපත්‍රයක් එක්ක පිළියෙල කරලා නැතුව හෝ එහෙමත් නැත්නම් ඇයගේ ජන්මපත්‍රයේ ලග්න සටහන ඇයට මතක නැතුව ඇති. කොහොම වුණත් ඔන්න අපි යෝජනා කරමු මේ ඇයගේ ලග්නේ වෘෂභ ලග්නේ මේමන විට ඇය ගෙවමින් ඉන්නේ සිකුරුගේ මහදශාව. සිකුරුගේ මහදශාව 2022 මාර්තු මාසේ දෙවනිදා දක්වා තියෙනවා. එතකොට මේ සිකුරුගේ මහදශාවේ දැනට ඇය ගෙවමින් ඉන්න සෙනසුරුගේ අතුරු දශාව 2018 මාර්තු මාසේ දෙවනිදා වෙනකල් තියෙනවා. දැන් ඇය අහනවා අසනීප පිළිබඳව. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න මේ 2018 දක්වා ඔබ අස්ථි සන්ධි ආශ්‍රිතවත් රුධිරගතවත් ඇති වෙන්න පුළුවන් ලෙඩ රෝග අසනීප පිළිබඳව හුඟක් පරිස්සමින් ගත කරන්න ඕන. ඔබ බෞද්ධ නම් මං ඔබට පුංචි වත් පිළිවෙතක් කියලා දෙන්නම්. ඔබ බෞද්ධ නම් දස දිසා පිරිත ශුද්ධ, ඒ කියන්නේ කුද්දක ජිනපංජරේ, චූල ජිනපංජරේ, දස දිසා පිරිත. ඔබ බුදේට බුදුන් වැඳලා දස දිසා පිරිත සත්වතාවක්වත් කියලා දස දිසාවෙම ඉන්න බුදුවරුන්ගේ ශක්තියෙන් ඔබ ආරක්ෂා වෙන්න, නිරෝගී වෙන්න කියලා ඔබ ඔබටම මෛත්‍රී භාවනාව එක විනාඩියක් දෙකක් කරලා ඔබ බොහොම සුබ ශක්තිමත් මනසකින් දවස ආරම්භ කරනවා නම් ඔහොම ඔබ මාසයක් විතර කරනකොට ඔය අසනීප තත්ත්ව ටිකින් ටික ඔබට මගහැරිලා යාවි. ඒ වගේම ලංකාවේ ඉන්නවා නම් ඔබේ ඥාතීන් ඔබ වෙනුවෙන් බලවත් බෝධින් වහන්සේ නමකට පුද සත්කාර කරන්න කියන්න බදාදා දිනවල, සෙනසුරාදා දිනවල. ඒකත් ඔබේ නිරෝගී බව මුල් කරගෙන එවැනි පුද පූජා කරන්න කියන්න ඕන. ඒ වගේම මම යමක් සඳහන් කරන්න ඕන. ඔබලා අපේ රටට මුදල්, අපේ රටට විදේශ මුදල් එවන මහඟු කාර්යභාරෙදි ඩොලර් යුරෝ වගේ වටිනා මූල්‍ය සම්පත් අපේ රටේ විදේශ සංචිත වැඩි කරන්න මේ අය තමයි කැප කරන්නේ තමන්ගේ කාලය ශ්‍රමය. ඉතින් මේ අයගේ දුක්කසනීපවලදී අපි අපේ රටේ ඉඳගෙන මේ අය වෙනුවෙන් යමක් කරන්න ඕන. ඔන්න ඔය අතරෙදි ඔබේම අසනීපය සමහර වෙලාවට ව්‍යාපාරයක් කරගත්තු අය ඕන තරම් ඉන්නවා. ඔබේ ඔය අසනීපයට මෙන්න මෙච්චර මුදලක සුරයක් දාන්න, මෙච්චර මුදලකට මේ යන්ත්‍රයක් පළඳවන්න, මෙච්චර මුදලකට තෙල් ටිකක් දාන්න කියලා ඔබේ ඔය දුක් මහන්සියෙන් දාඩිය මහන්සියෙන් හොයාගන්න උපය සපය ගන්න දේවල් හූරා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ බලවේග තියෙනවා. මං හිතන්නේ කලම්බෝ ටීවී කියන්නේ ඒ වගේ බොහෝ ඔබලව ආරක්ෂා කරන මං හිතන්නේ මුරදේවතාවෙක් වගේ. ඉතින් එවැනි තත්ත්වවලදී මම පොදුවේ සඳහන් කරන්නේ ඔබට අපලයක් තියෙනවා නම් බුදුගුණ බලය ඉතාමත්ම යහපත්, කිසිම වියදමක් යන්නේ නැහැ, කිසිම මිලක් යන්නේ නැහැ. සත්‍යක්‍රියාවකින් බුදුවරු බොහෝ අසනීප කරදර විපත් මිනිසුන්ගේ සුවපත් කරලා තියෙනවා. ඉතින් ධර්මයත් එක්ක ඉන්න ඕන. ඔබ බෞද්ධ නොවුනත් රෝමානු කතෝලික නම් ඔබ ඔය තත්ත්වයන් අපල තත්ත්වවලදී සෙන් සෙබස්තියන් මුනිතුමාට බාරයක් වෙන්න, යාඥාවක් කරන්න. ඒ වගේම ඔබ රෝමානු කතෝලික නම් ඔබට පුළුවන් දේවමෑණියන්ට බාරයක් වෙන්න. මෙන්න මේ වගේ ඔබේ ආගම දහමත් එක්ක එකට ඉන්නවා නම් ඔබට විශ්ව ශක්තිය විශාල මුදලකට මිලදී ගන්න ඕන කරන්නේ නැහැ. මොකද මේ විශ්ව ශක්තියින් කියන්නේ අපි අපේ මනස ප්‍රගුණ කරලා බැලුවොත් එහෙම ඔබ දන්නවද සම්පත් අපේ සිරුර වටේට තියෙන යම් රශ්මිමාලා. කෙනෙකුගේ සිරුරේ රශ්මිමාලාවට හිමි වර්ණයන් වෙනස්. ඒ රශ්මිමාලාවන්ගේ ඝනකම වෙනස්. ඒ රශ්මිමාලාවන්ගෙන් විහිදුවන කිරණ ප්‍රමාණය වෙනස්. ඒක දැන් විද්‍යාත්මක සනාථ කරන්න විවිධ යන්ත්‍රෝපකරණ පවතිනවා. ඉතාම පැහැදිලි ඔබ නිවැරදි. මේ වන විට කෙනෙකුගේ ඇඟේ තියෙන රශ්මිමාලාව මැන දැක්විය හැකි දියුණු උපකරණ, ඕරා වීඩියෝ ස්ටේෂන් කියන උපකරණ මේ වන විට ලෝකෙ නිපදවලා තියෙනවා. ඒ උපකරණයකට සම්පත් ගිහිල්ලා අත දිව්වොත් එහෙම ඔය සම්පත්තිව්වත් මේ සම්පත්තිව්වත් අපේ ඇඟවටේ තියෙන රශ්මිමාලාව ඒක සටහන් වෙනවා. හැබැයි වර්ණමය වශයෙන් ඒ රශ්මිමාලා වෙනස් වෙනවා. කෙනෙකුගේ සිරුරේ තියෙන රශ්මිමාලාවෙන් නිකුත් කරන කිරණ තරංග තවත් කෙනෙකුගේ සිරුරේ මෙවැනිම රශ්මිමාලාවකින් නිකුත් වන කිරණ තරංග සමග තරංග පන්ති දෙකක් එකිනෙකට ගැටිලා තරංග නිරෝධනයක් සිද්ධ වෙලා බිහිවෙන අලුත් තරංගය මත තමයි ඔවුනොවුන් අතර අරාපි කලින් රූපය දැක්ක ආකර්ෂණය හෝ විකර්ෂණය ඇති වෙන්නේ. ඉතින් ඔන්න එවැනි රශ්මිමාලා දෙකක් එකතු වෙන ආකාරය තමයි ඔන්න අපි දැන් රූපෙකින් පෙන්වන්නේ. මෙවැනි ආකාරයට තමයි කෙනෙකුගේ විවාහයක් සාර්ථක වෙන්නේ. දැන් බලන්න මේ රූපය පෙන්වන යුවළගේ කෙනෙකුගේ රශ්මිමාලාව අනිත් කෙනාගේ රශ්මිමාලාවත් සමග එකට බද්ධ වෙලා තියෙනවා. මේ අතර මෙන්න මේ බද්ධ වීමේදී මේ ඝට්ටනේදී නිකුත් කරන තරංග පන්තීන් ඔවුනොවුන්ගේ මානසික ස්වභාවයන්ට බලපාන ආකාරය තමයි
කෙනෙකුගේ පැවැත්ම සම්බන්ධයේ පැවැත්ම හෝ බිඳ වැටීම කෙරෙහි බලපාන්නේ. ඉතින් මේ කාරණය අපට දැක බලා ගන්න පියවි ඇසින් බෑ. ඒත් ඔන්න මේ මෑතක තමයි මෙවැනි රශ්මිමාලාවල් වල ගැළපීම පිළිබඳව විද්‍යානුකූලව හඳුනාගත හැකි, ඒ කියන්නේ අද විද්‍යානුකූලව විවාහයක ගැළපීම කරන්න පුළුවන් උපකරණ ලෝකේ නිපදවලා තියෙන. ඒක ඇත්තටම අපේ පැරණි ජ්‍යොතිෂය නැවතත් නූතන විද්‍යාව මගින් තහවුරු කරපු, සනාථ කරපු සුවිශේෂී සම්දිස්ථානයක්. ඉතින් ඒත් හැමෝටම මේ විදියට මේක බලන්න බැරි අවස්ථාවල් වලදී කේන්දරේ කොටු 12 තුල මෙන්න මේ රශ්මිමාලා දෙකක් අතර ඝට්ටනය පිළිබඳව සියුම් ලෙස විග්‍රහ කරනවා. ග්‍රහයෝග, ඒ වගේම විශේෂිත ගැලපීම්, ග්‍රහයින්ගේ පිහිටීම්, මේ අනුව දැන් සවස් මාසෙ කෙනෙක් කියන්න පුළුවන් දැන් ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳ එච්චර තරම්ම දැනීමක් නැති මත ඒ පිළිබඳ විශ්වාසය තරමක් අඩු කෙනෙක් කියන්න පුළුවන් මේ කොටු 12ක් මත පදනම් වෙලා කොහොමද කෙනෙක්ගේ ජීවිතය තීරණය කරන්න කියලා ඒකන අපි කියමුකෝ අද ඔන්න ඕන්ට අද පිළිතුර ලැබිලා තියෙනවා මොකද කෙනෙකුගේ ජීවිතයේ මේ කොටු 12 මගින් ඇති කරන බලපෑම මේ කොටු 12 ග්‍රහයින්ගේ පිහිටීම අනුව ඔවුන් වෙතට ඈත තියෙන ග්‍රහ වස්තුන්ගෙන් ඒ ඒ කාලවලදී උස්පහත් වෙමින් එල්ල වෙන කිරණ තරංගවල බලපෑම මත කෙනෙකුගේ සිරුර වටා මේ ඕරායක, මේකට කියන්නේ ඕරායක කියලා, රශ්මිමාලාව තව කෙනෙකුගේ සිරුර මත රශ්මිමාලාවට දක්වන සම්බන්ධය අද නූතන විද්‍යානුකූලව මැන දැක්විය හැකි විද්‍යාවක්, විද්‍යාත්මක උපකරණ තියෙනවා. තථාගතයන් වහන්සේ, කියන්නේ බුදුන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට මගේ දැනුම හැටියට නීතියක් පනවනවා. තම දෙයත් දිගහැරියහම ඇති වෙන දුරපරාසය ඇතුළට කාන්තාවක්ව ගන්න එපා කියලා. ඒකට හේතුව එදා බුදු ඇසින් උන්වහන්සේ දැක්කා වෙනත් කාන්තාවකගේ සිරුරේ තියෙන රශ්මි මාලාවක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකගේ, එහෙමත් මෙන්න මේ රශ්මි මාලාවට ඇතුළු වුණොත් උපසම්පදා සීලය පවා බිඳ වැටෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ මං න්‍යායාත්මකව සුළුසුළු එහෙම හැවීමක් වුණත් එවැනි නීතියක් බුදුන් වහන්සේගේ තිබුණා. එතනින් අදහස් කරන්නේ මේ කෙනෙකුගේ ඕරායක තව කෙනෙකුට ඇති කරන බලපෑම පිළිබඳව. දැන් පුරුෂයෙක්ගේ දෙනා ඌ කිරණ තවත් ස්ත්‍රියකගේ කිරණත් එක්ක සම්බන්ධ වෙච්චාම ඔවුන්ට දැනෙනවා කියන කාරණේ, එහෙම නැත්නම් ගැළපීම් සමග ගැළපීම් ඇති වෙනවා. අපි සමහරක් කියන සරල විවාහයේදී කියනවා මේ මට ඔයාව දැනෙනවා, ආදර කරන කට්ටිය කියන කතාවන්නේ මට ඔයාව දැනෙනවා, ඔයාව තේරෙනවා කියලා කියන සමහරක් විට ඔය කියන සංසිද්ධිය වෙන්නට ඇති එතන සිත් වෙන්නේ. එතෙන් සම්බත් මහත්මයා තියෙන දේ තමයි මේ ජ්‍යොතිර්විද්‍යානුකූලවත් බලපුවහම විවිධ ආදරය කරන දෙපිළ මේ දෙපිරිසක් අතර වුණත් විවිධ ගැළපීම්, එහෙම නැත්නම් ගැළපීම් සහ නොගැළපීම් විශේෂයෙන්ම තියෙනවා. ගැළපීම් වල වඩා බොහෝ විට නොගැළපීම් තියෙන අවස්ථා අපිට දක් ගන්න හැකියාව ලැබිලා තියෙනවා. කොහොමද ජ්‍යොතිර්විද්‍යානුකූල විපහදන මේ දෙදෙනෙක් අතර තියෙන නොගැළපීම කියන කාරණය? මම හිතන්නේ කෙනෙකුගේ ගැළපී කෙනෙක් තවත් කෙනෙක් සමග විවාහ ගිවිස ගැනීමකදී, ඒ කියන්නේ විවාහයක් සඳහා සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් තෝරා ගැනීමේදී, ඇත්තටම මුලින්ම බැලිය යුතු කාරණය තමයි තමන්ට තියෙන විවාහ උරුමය කොතරම්ද කියන. එතනින් අදහස් කරන්නේ පෙර භවවල අපි විවාහ පිළිබඳව පූර්ව අකුසල් කළා තියෙනවා නම්, පෙර භවයකදී තමන්ගේ සැමියා හෝ බිරිඳ අඩන් තේට්ටම් කරලා තියෙනවා නම්, ද්වේෂ සහගත විදියට හැරයෑම් කරලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් හිංසා පීඩා කරලා තියෙනවා නම්, එහෙමත් නැත්නම් රහසි මේ ඔවුන්ට ඔවුන් සමග කරන ගෙවන පෞල් ජීවිතයට පරිබාහිර ජීවිත ගෙවලා එවැනි අකුසල කරලා තියෙනවා නම්, ඔන්න ඒවා අකුසල් විදියට සටහන් වෙන්නේ තර කේන්දරේ කොටු 12 තමයි. එවැනි අකුසල සටහන් අපිට කේන්දරවලින් හොයාගෙන ඔවුනොන්ගේ විවාහ උරුමය පිළිබඳව විග්‍රහයක් බරතැබීමක් කරන්න පුළුවන්. හොඳයි. ඔබේ විවාහ ජීවිතයේ කොයි ලෙසින්ද සාර්ථක කරගන්න අවශ්‍ය වන්නේ, ඒ සඳහා පසුබිම සකසා ගන්න අවශ්‍ය වන්නේ කොයි ලෙසින්ද කියන කාරණා පිළිබඳව අපි ආරම්භයක් අද දවසේදී ලබා ගත්තා. ඒත් එක්කම එහි දිගුවක් ලෙසින් අපි ඉදිරි සතියවලදී මේ කාරණේ කතා කරමු සම්පත් මහත්මයා. මොකද බොහෝ දිනකට තමන්ගේ දෙවැනි වරට ජීවිතය ආරම්භ වෙනකොට වැදගත් වන කාරණයක් නිසා වෙන්න අද දවසේදී මේ කරුණු කාරණාව නිතාමත්ම වැදගත් ලෙසින්, ඉතාමත්ම වටිනා ලෙසින් ඔබට ගෙන එන්නට අපිත් එක්ක එකතු වුණේ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ආචාර්ය සම්පත් සුදර්ශන මහත්මයා ආයුබෝවන් කියලා වර සමුදෙන්නේ. අද දවසේදී ඔබගේ පැමිණීම අපට ගෞරවයක් කරනවා. අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ වටිනා කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම මම එතුමන්ගේ දුරකථන අංකය මතක් කරන්නම්. ඔබට හැකියාව තිබෙනවා එතුමන් සම්බන්ධ කරගන්නට 077 100 61 91.
077 සීයි 6191 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාව තිබෙන එතුමන්ට අමතන්නට ඒත් එක්කම කාල වේලාවක් වෙන් කරව ගන්නට ඔබගේ ජීවිතේ වටිනා කියන තොරතුරු පිළිබඳව දැනගන්නට ඒත් එක්කම තමයි අද දවසේදී මම දාකින මේ විශේෂාංගය හමාර කරන්නේ අපි ලබා ගන්න කෙටි විරාමයක් තවත් ඉතාමත්ම ලෙන්ගත ඉතාමත් වටිනා කියන ප්‍රවෘත්ති විශේෂාංගය ඔබ වෙතට තිලන කරන බලාපොරොත්තු ඇතිව ලබා ගන්න කෙටි විරාමයක්.